දේශපාලන සමාජවිත්‍යාවේ පුරෝ කාමීචිින්තකෙකු වන චර්ල්ස් මොන්ටෙස්ක සුප දවසක් මම දේශානී ජයමිනි මමද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චාර් මොන්ටිස්කවූ පිළිබඳව. චල්ස් මොන්ටිස්කූ එතා සත්ස අසූනාවේ ජනවාරිමස දහටවෙනි ද ප්‍රාංශය උපත ලැබ්වා. ඔහුගේ මුතුන්මිත්තාන් සොල්ධාදුවන් ඒ වකෙම මහහිස්ත ්‍රාත්වරුන් ලෙස සේවය කරා. ඒ නිසාම... චල් මොටස්කව්ට පසුකාලීනව නීතිීනයෙක් විදිහට ඔගේ සෝත්සාහෙන්ම තේරීපත්වීමට හැකියාව ලැබුණ හ ඒකට පුහ ෝනා. එ වගේම තමයි මේ මොන්ටෙස්කව් වයසෞරදුවේ කොහෙයින්දලා වයසෞරද දාසේ දක්වාම අධ්‍යාපනය ලැබුවේ පැරිසියාසුල ඔරටෝරියන්ස් කියන විද්‍යාලේ.ඒ වගේම බෝඩ විශ්ව විද්‍යාලයේත් නීතිය පිළිබඳව උපාධයක් මේ මොන්ටෙස්කකිව් හැදෑරවා එතා සත්්‍යයා අටේදී ඔහු නීතීණියෙක් විදිහට තුළ තුන මොන්ටෙස්කිව් එද්දා සත්සේ විසි අටත් එෙද්දා සත්සී තිස් එකත් අතර කාලයේදී. හංගේේරියාව ඉතාලිය එතකොට ඔස්ට්‍රියාව ජර්මනිය වගේම එංගලන්තේ වගේ රටවල්වල සංචාරය කලා. මේ අත්තරී නොහු වැඩිකාලයක් සංචාරය කරේ එංගලන්තේ. එංගලන්තේ තුරු වැඩි කාලයක් තුළ රැඳෙමින් එහි දේශපාලනය සමාජය පිළිබන්ඳව මුහු විසින් අත්්‍යේනය කලා ඔහුගේ අග්‍රගණ්‍යම කෘතියවුණේ වර්පිරිට් ්flowලෝ ඒම ැනම් නීතිය සාරයකයන කෘතිය. මේ නීතිය සාරය කෘතිය එදසේ හතුලිස් අටේදී ්‍රනිවා නගරයේදී මෙ මොන්ටෙස්කිව් විසින් ප්‍රකාශයට පත් කලා. චර්ස් මොන්ටෙස්කව් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ ඔහුගේ බලතලපෙතිීමේ ඥාය තුළින්. මේ බලතලපෙදීමේ ඥාය පිළිබඳව මොන්ටෙස්කව්ගේ නීතිය සාරය කෘතිය තුළ ඔහු වඩා හොනිින් අදහසදිරිපත්රලා තියෙන එ වගේම තමයි ඔහු සඳහන් කරන විදිහට යම් දේශපාන ක්‍රමයක ආයතනික විවූහය මිනිස් නිදහස්ස කෙරෙහි කොයි තරම් දුරට බලපානවාදයන කාරණය පිළිබඳව තමයි මේ නීතියසාරය කෘතිය තුළින් ඔහු සඳහන් කරලා තියෙන්නේ. මූලිකවම ඔහුට අවශ්‍ය වනේ ඓතිහාසික වශයෙන් සත්‍ය කුමක් දෙයන්න අවබෝධ කර ගැනීමටයි. හෆිටිං පෙනෙන තත්ත්වයට වඩා බාහිරින් පැෙනෙන දේ තුළ සත්‍යයක් තිබේද එය කුමක් යන්න සෙවීමට උත්සාහ ගත්තා ඔහුට අනුව එය ඉතිහාසය සදාචාරය සාම්ප්‍රදායික හා ආයතනික වශයෙන් විශාල විවිධත්වයක් ඇතිකරගත් ්‍රාශියක එකතුවක් ලෙස හඳුනාගන්නට පුළුවන් කියලා සඳහන් කළ. ඔහු තම නීතියසාරය කෘතිය තුළිනුත් පළමුුව නීතිය පිළිබඳව කරුණු පරීක්ෂවා කිරීමට උත්සාහ කරලා තියෙනවා දේශපාලන දර්ශනවාදයකු හා සමාජ වලිවේශකය කොලෙස චාල්ස් මොන්ටෙස්කූ අසාමාන්‍ය වූ අතරම ඔහුගේ අදහස් සංකල්පවාදේ හා ප්‍රගද ශීලීත්ව එකතුවක් වුණා. කොන්ස වේටයව පාර්ශවෙන් නිරපේක්ෂයානු රාජාණන්ඩුව හා චනතාවගේ අරාජිකත්ව යන දෙකේම අතරික්්‍යයන් කෙරෙහි රාජ්‍ය අරක්ෂවාකිරීම අවශ්‍ය බව තර්ග කරමින් වංශාධිපදි පැන්තිය පැවැත්ම ආක්ෂා කළ වඩත් පුළුල් විදිහට මේ නීතිය සාරය කියන කෘති අධ්‍යයනය කිරීම තුළින් අපට පෙනියන කරුණක් තමයි බලතල වෙදීම මේ සංකල්පේයටත් වඩා සමාජ විද්‍යාත්මක විග්‍රහයක් මොන්ටිස්කව් විසින් මෙහිදී ඉදිරි පත් කරලා තියෙනවයි කියන එක. ඉතින් මේ මත පදනම් වෙමින් මොහු සමාජ විද්‍යාවට විශාලවර්ධනයක්ඒ මනැත්තම් සමාජ විද්‍යාවට විශාල දායකත්වයක් සපයෝපපු චින්තකයක් විදිහට හඳුන්වා දෙන්නට පුොළුවන්